ලැබෙන ආයතනයක්. විශේෂයෙන්ම බිලියන 47ක පාසනක් සමගි ජන බලවේගයේ තරුණ අංශයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද දිසානායක මැතිතුමා ඇතුළු මාධ්‍යවේදී උපසියෝජනාගෙන් අවසරයි. නැවතත් ශ්‍රී ලංකාව මේ වසංගත අනතුර මත ඉතාමත්ම බරපතල සෞඛ්‍යමය අර්බුදයකට සමාජමය අර්බුදයකට ආර්ථික අර්බුදයකට ගොදුරු වෙමින් තියෙනවා. බොහොම පැහැදිලිව කියන්න ඕනේ දෙවෙනි රැලි තුන්වෙනි රැලි ගැන කතා කළා. දැන් ඒ රැල්ල ආරම්භ වෙලා තියෙනවා. අත් වශයෙන්ම පසුගිය මාර්තු අප්‍රේල් මැයි මාසවල අපේ සෞඛ්‍ය සේවාවන් වගේම මුළු සමාජයේම තිබිච්ච සූදානම කොරෝනා මර්ධනය කොරෝනා වැළැක්වීම කියන කාරණා සම්බන්ධ තිබිච්ච සූදානම අද ඉතාමත් පහළ මට්ටමකට වැටලා තියෙන බව කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ. අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු අය ප්‍රකාශ කරන දෙයක් තමයි කොරෝනා තාම සමාජගත වෙලා නැහැ, සමාජගත වෙලා නැහැ කියලා. සමාජගත වීම යන්නේ සාමාන්‍යයෙන් අදහස් කරන්නේ කිසියම් ආකාරයකට මූලය ප්‍රභවය හොයාගන්න බැරි රෝගීන් සමාජයෙන් මතුවීම. ඒක තමයි සමාජගත වීම නමින් හඳුනාගන්නේ. දැන් මේ කතා කරන්නේ පොකුර ගැන. මිනුවන්ගොඩ පොකුර, පෑලියගොඩ පොකුර, කන්දකාඩු පොකුර ආදී වශයෙන්. මෙවැනි මාධ්‍ය මෙහෙයුමකින් මාධ්‍යවල ගොඩනගෙන මෙවැනි මතයකින් වෛරසය පාලනය කරන්න බෑ. බොහොම පැහැදිලිව අපි ආණ්ඩුවට කියන්න ඕනේ, මේ ගැන ප්‍රකාශ නිකුත් කරන අයට කියන්න ඕනේ, යම් හේකින් අර ගම්පහ මහරෝහලේ වෛද්‍යවරයා බ්‍රැන්ඩික් සමාගමේ ඒ සේවිකාව PCR පරීක්ෂණයට යොමු නොකළා නම් මිනුවන්ගොඩ පොකුර කියලා එහෙකුත් නැහැ. ඒ වගේම අර පෑලියගොඩ මාළු වෙළඳ සැලේ බාරකාර ඒ මහත්මයා ඒ PHI මහත්තුරුන්ට අනතුරු ඇඟවීම නොකළා නම් පෑලියගොඩ පොකුර කියලා එහෙකුත් නැහැ මේගොල්ලන්ට. තියෙන්නේ රට පුරාම උණ ඒ වගේම කැස්ස උගුරේ අමාරු සහිත රෝග ලක්ෂණ සහිත රෝගීන් පමණයි. ඒක නිසා මේ මුලාවෙන් අත් මිදින්න කියන එක මුලින්ම අපි කියනවා අපට වැදගත් නැහැ. සමාජගත වෙලාද ප්‍රභවය හොයාගන්න පුළුවන්ද බැරිද කියන කාරණේ වැදගත් නැහැ. රෝගීන් හැමතැනම මතුවෙනවා. මේ සඳහා අපට අවශ්‍යයි වැදගත් සෞඛ්‍ය විද්‍යාත්මක උපාය මාර්ගයක් රටට අවශ්‍යයි. අපි ලෝකෙම්ම එක අපි තමයි හොඳටම මර්ධනය කරලා තියෙන්නේ. අපි තමයි සම්මාන අරගත යුත්තේ කියලා බොරු පුහු ප්‍රචාරවලින් මේ අර්බුදය ජය ගන්න බෑ. ඒ වගේම අර රෝගී පොකුර මේ රෝගී පොකුර කිය කතා පැවැත්වීමෙන් මේක විසඳ ගන්න බෑ. එතකොට මේකට මොකද්ද තියෙන තත්ත්වය? ලෝකේ පුරා මේ කොරෝනා වෛරසය දැන් පැතිරිලා අවුරුද්දකට කිට්ටුයි. ඇත්තටම පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ චීනයේ තමයි වාර්තා වුණේ. ඒ කිට්ටුවම දැන් වාර්තා වෙලා තිනවා ලෝකේ බොහෝ රටවල මේ රෝගය වාර්තා වෙලා තිබුණයි කියලා. ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ නොවැම්බර් ඔක්තෝබර් මාසවල ඉඳන් අවුරුද්දකට ආසන්න කාලයක්. ඒ ආසන්න කාලය තුළ මේ රෝගය පිළිබඳ සැලකිය යුතු අත්දැකීම් ප්‍රමාණයක් ලෝකයට තියෙනවා. ලෝකයට තියෙන ප්‍රධාන මාදිලි දෙකක් මේ රෝගයට මුහුණ දෙන්න. එක මාදිලියක් තමයි රටේට විදේශ වලින් එන සියලුම ප්‍රභවයන්, මානව ප්‍රභවයන් ඒවා සම්පූර්ණයෙන්ම වළක්වලා රට තුල රෝගේ සම්පූර්ණයෙන්ම පාලනය කළා රටේ ආර්ථිකයට නිදහසේ යන්න ඉඩහසර සැරසීම. මේ උපාය මාර්ගය තමයි වූහාන් නගරයේත් කළේ. මේ උපාය මාර්ගය තමයි නවසීලන්තයේත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට සිදු කළා, ජයග්‍රහණය කළා. එම අග්‍රාමාත්‍යතුමියට ඒ නිසාම බහුතර බලයක් පාර්ලිමේන්තු නවසීලන්ත ඉතිහාසයේ 50ක ඡන්දයක් ලබා ගන්න පුළුවන් වුණා. ඊළඟ උපාය මාර්ගය තමයි ඔය බටහිර ලෝකයේ ඇතම් රටවල් ඇමරිකා එක්සත් ජනපදයේ ආදී අමතක කරපු එක ආර්ථිකයට මුල් තැන දීලා. ආර්ථිකයේ කිසිම ආකාරයකින් වහන්නේ නැතුව ආර්ථික ක්‍රියාදාමයන්ට ඉඩ දීලා රෝගීන් වෙන වෙනම හොයාගෙන ඒ රෝගීන් සම්බන්ධයෙන් පියවර ගැනීම, රෝගය පැතිරීම වැළැක්වීම, රෝගවලට ප්‍රතිකාර කිරීම ආදී සිදු කිරීම. तर මේ උපාමාර්ග දෙක තමයි තිබුණේ. එකක් සෞඛ්‍ය මුල් කරගත් දැඩි නීති රීති ගෙනල්ලා රෝගය පාලනය කරලා පසු ආර්ථිකය මුදා හැරීමේ ක්‍රියාදාමය. දෙක ආර්ථිකය කිසියම් දුරකට පවත්වගෙන යන අතරේ රෝගීන් සොයසොය ඒ රෝගීන්ට ප්‍රතිකාර දීම හා රෝගීන් වෙන් වශයෙන් පවත්වාගෙන යාමට දරපු උත්සාහය ඇමරිකා එක්සත් ජනපදයේ ආදී රටවල්. දැන් මේ රටේ තියෙන්නේ මොන උපාය මාර්ගයක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. දැන් මාර්තු අප්‍රේල් මාසවල නම් අර පළමු උපාය මාර්ගයේ ගියේ. රට වහලා රටේ විධිමත් ආකාරයකට ඇඳිර නීතිය ක්‍රියාත්මක කළා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා ආරක්ෂක අංශවලට. ඒතකොට ඒ ආකාරයට ඒක කරගෙන ගියා. ආර්ථිකය වහලා කරගෙන ගිහිල්ලා කරා. දැන් මොන උපාය මාර්ගයක් මේ අර්බුදයේ හමුවේ පවත්වනවද කියලා අපිට පැහැදිලි නැහැ. රට ඇරලා උදාහරණයකට අද රජයේ සේවකීන්ට පුජ්‍යලිකංශ සේවකීන්ට වැඩට එන්න කියනවා බස්වල. හැබැයි පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක වහලා. කොහොමද මේ මිනිස්සු එන්නේ? මේ මිනිසුන්ගේ ජීවිතේ මොකද්ද? රජයේ මොකද්ද දෙන මාර්ගෝපදේශය? පුජ්‍යලිකංශයේ කාර්යාලවලට කොළඹට මාර්ග 7කින් එනවා. ඒ මාර්ග 7ෙන් මෙන්න සේවක පිරිස ගම්පහ දිස්ත්‍රික්කේ ඇරුණාම කොළඹ දිස්ත්‍රික්කේ මොකද්ද ඒගොල්ලන්ට දෙන මාර්ගෝපදේශය? මොකද්ද දීලා තියෙන අවවාදය? මොකද්ද උපාය මාර්ගය? අපිට මේ රටට ඒක දැනගන්න අවශ්‍යයි. ඒ වගේම බොහොම පැහැදිලිව කියන්න ඕනේ පළමුවෙන්ම මේක සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. මේ සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයට උත්තර දෙන්න මුල් වෙන්න ඕනේ නායකත්වයේ ගන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා වසංගත රෝග විශේෂඥයින්. යුද්ධයකට යන්න යුද හමුදාපති කෙනෙක් ඕනේ. හැබැයි ලංකාවේ මෙතරම් බරපතල වසංගත තත්ත්වය මුළු රටේම ආර්ථිකයේ සමාජයේ කුරුවල් කරගෙන එනකොට රටට තාම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් කෙනෙක් නැහැ. හමුදාපති කෙනෙක් නැතුව යුද්ධයට යනවා වගේ. ඒ වගේම රටට අද පොලිස්පති කෙනෙක් නැහැ අවුරුද්දකින්. රටේ පාලනය මේ විදිහට අරාජික කරලා කිසියම් 3-4 දෙනෙක් අතට නිල නොවන ආකාරයට පාලනය ගැනීමේ උත්සාහයක් දෝ මේ කෙරෙන්නේ කියන තරමටම අද ඇවිල්ලා තියෙනවා. යුද්ධ කරන්න බෑ හමුදාපතිවරු නැතුව. වසංගත රෝග මර්ධනය කරන්න සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් කෙනෙක්වත් පත් කරගන්න බැරි. ඒ හරහා මේ සෞඛ්‍ය සේවය විධිමත් කරන්න බැරි ආණ්ඩුවක් අද පත් වෙලා තියෙන බව කියන්න ඕන. ඒ වගේම බොහොම පැහැදිලිව අපි කියනවා මාර්තු අප්‍රේල් මාසවල රෝහල් වලට නිකුත් කරපු ඒ මාර්ගෝපදේශයන් අද රෝහල් වලට නිකුත් නොවන බවට මැසවිලි සෞඛ්‍ය සේවකින්ගෙන් බලධාරීන්ගෙන් නැගෙනවා. ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩල මේ රෝහල් කාර්ය මණ්ඩල වල ඛේදනීය తත්වේ රෝහල් කාර්ය මණ්ඩල වලට සුව විරුවෝ කිය ජනමාධ්‍ය වල බොරු ප්‍රචාර දුන්නට අතිකාල දීමන ඒ වගේම අනිකුත් පහසුකම් ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ කිසිම සූදානමක් නැහැ. ඇත්තටම මේ රෝගය යම්කිසි ආකාරයකට පහළ ගිය අවස්ථාවේදී මුළු රටම සූදානම් කරන්න තිබුණා. පරීක්ෂණ කරන්න විකල්ප පරීක්ෂණයකුත් තියෙනවා රුධිර පට්ටිකාරගෙන. ඒ කිසිම පරීක්ෂණයක් කරන්න ඇන්ටිබොඩි ටෙස්ට් එක ඒක PCR පරීක්ෂණේ තරම්ම ප්‍රබල නොවුණත් ඒක මේ ලෝකේ පාවිච්චි කරන ක්‍රියාදාමයක්. ඒකට එවැනි කිසිම මට්ටමකින් මේ සෞඛ්‍ය සේවයේ ධාරිතාව නැංවීමට කටයුතු කළේ නැහැ. මොකද්ද කළේ? රෝගය මර්ධනයයි නිරෝධායනයයි ජාවාරමක් කරගත්තා. තමන්ගේ හිතවත් විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ තිබිච්ච හෝටල් ඒ වගේම ඇතැම් දූෂිත ගණදෙනු වලට කුප්‍රකට ආයතන යොදාගෙන විදේශවල පිරිස ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විවිධ පැකේජ් ප්‍රකාශ කරගෙන මේක ජාවාරමක් කරගත්තා. ඒ ජාවාරමේ ප්‍රතිඵල අද අපිට දැනගන්න ලැබිලා තියෙනවා. දැන් බලන්න මේ නිරෝධායන ක්‍රියාවලියේ අපි දැක්කා ඊට අනුවේදනීය සිද්ධියක් මේ රෝහල් වල කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අර කෑගල්ලේ වෛද්‍යවරියකට එතුමියට මේ රෝගය වැළඳුනහම එතුමියගේ දියණිවරුන් දෙදෙනාට රෝගය නැති බව පැහැදිලිව වාර්තාගත වෙලා තිබියදී ඒ දරුවෙක් උසස් පෙළ විභාගයේ ලියන කොටත් ඒ දරුවන්ව බලහත්කාරයෙන් රැගෙන ගිහිල්ලා කරපු කටයුත්ත මේ නිරෝධායන ක්‍රියාවලියේ නියැලෙන අය. ඒක ඒ විදිහට රටේ හැමෝටම ක්‍රියාත්මක වෙනවා නම් එක දෙයක්. හැබැයි අද මේ වෙනකන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ මේ සම්බන්ධ මේ රටට මේ වගකීම් යුතු තත්ත්වය ඇති කරපු ඒ අයගෙන් කිසිම පරීක්ෂණයක් කිසිම පුද්ගලයෙක් මේ නිරෝධායන නීතිමත් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කළා නැහැ. මොකද මේ ධනය තියෙනවා නම් බලය තියෙනවා නම් නීතිය එතන නැවෙනවා. ඒ නිසා අද ඇත්තටම මේ පොලිසිය ඒ වගේම කාර්යසාධන බලකාය රටේ ජනතාවට උපදෙස් දෙනකොට ඒවා ක්‍රියාත්මක කරනකොට ඇතැම් අය සම්බන්ධයෙන් ඉතාමත්ම දැඩිව අපි කියනවා කමක් නැහැ එහෙම හරි කරන්න. හැබැයි ධනය බලය තියෙන අයට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බ්‍රැන්ඩ් රික්ස් ආයතනයේ සම්බන්ධයෙන් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර සුපිරි හෝටල් වල නතර වෙලා හිටිය අය සම්බන්ධයෙන් ඒ නියාමනයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිරෝධායන ක්‍රියාදාමයෙන් සම්පූර්ණයෙන්ම අර සෞඛ්‍ය පරීක්ෂ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අයින් කළා දාලා පුජ්‍යලික අංශයේ ජාවාරමක් බවට මේක පරිවර්තනය කළා තියෙනවා. අද වෙනකොට PCR පරීක්ෂණයත් අද පුජ්‍යලික අංශයේ ක්‍රියාදාමයක් කරලා ඒකට තිබිච්ච අධීක්ෂණය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උදුරගෙන තියෙනවා. ඒ නිසා අපි බොහොම පෑදලිව කියනවා මේකට නව උපාය මාර්ගයක් අවශ්‍යයි. එක්කෝ සෞඛ්‍ය මුල් කරගත්ත උපාය මාර්ගය නැත්නම් ආර්ථිකය මුල් කරගත්ත උපාය මාර්ගය. දෙකෙන් එකක් කරන්න ඕනේ. අද වෙලා තියෙන්නේ සෞඛ්‍යයත් කඩා වැටිලා ආර්ථිකයත් බිමටම කඩා වැටිලා කොටින්ම ආර්ථික දර්ශක නිකුත් කිරීමත් නීත්‍යානුකූලව සිදු කළ යුතු ආර්ථික දර්ශක නිකුත් කිරීමත් සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට තහනම් කළා. මාධ්‍ය සංදර්ශන වලින් විතරක් ආර්ථිකය ගෙනියන ක්‍රියාදාමයක් ඇවිල්ලා. ඒක තමයි වෙලා තියෙන්නේ. මේ සැප්තැම්බර් 15 එන්න ඕනේ දෙවෙනි කාර්තුවේ ආර්ථික දත්ත දුන්නේ නැහැ. නොවැම්බර් 15 එන්න ඕනේ තුන්වෙනි කාර්තුවේ ආර්ථික දත්ත දුන්නේ නැහැ. අපට ලංකාවේ ආර්ථික දත්ත අද බලා ගන්න වෙලා තියෙන විදේශීය යම් මූලයන්ගෙන් ලෝක බැංකුවෙන් මූල්‍ය අරමුදලෙන් ආසියානු සංවර්ධන අරමුදලේ වෙබ් අඩවි වලින් තමයි ලංකාවේ ආර්ථික දත්ත බලන්න වෙලා තියෙන්නේ. මෙහෙම ජනතාවට දත්ත හංගලා ජනතාවට තොරතුරු හංගලා ගමන් කරන්න බෑ. සෞඛ්‍යයත් බිඳ වැටෙනවා. සමාජීය වශයෙන් රට බිඳ වැටෙනවා. ජනතාව අද අපාදුක් විඳිනවා. විශේෂයෙන්ම නිරෝධායනයේට වසා දමන ලද ප්‍රදේශවල ජනතාව අද අපාදුක් විඳිනවා. ආදායම් නැති වෙලා ඒ වගේම තමන්ගේ රැකියා අවස්ථා නැති වෙලා ඇතැම් වෙලාවට මේ නීති රීති පැහැදිලි නැහැ. කොහාටද ගමන් කරන්න කියලා නැහැ. විශේෂයෙන්ම අඩු ගානේ ඇඳිරි නීති බලපත්‍රයක්වත් දෙන්නේ නැහැ අද පොලිසියකින්. මිනිස්සු හොඳටම අසරණ වෙලා දහදුක් විඳිනවා. මිනිසුන්ගේ මේ දුක වේදනාව නිසා දැවැන්ත සමාජ අර්බුදයක් අද ජනිත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ආණ්ඩුවට උපාය මාර්ගයක් නැතිකම නිසා වැඩපිළිවෙලක් නැතිකම නිසා සෞඛ්‍යයක් දිනපතාම බිඳ වැටෙනවා. ඒ වගේම ආර්ථිකයත් දිනපතාම බිඳ වැටෙනවා. ඒ වගේම සමාජමය වශයෙන් දරුණු අසහනයක් මුළු සමාජය පුරාම පැතිරලා ගිහිලා තියෙනවා. අපි කියන ආණ්ඩුවට පැහැදිලි උපාය මාර්ගයක් ප්‍රකාශ කරන්න. පැහැදිලි සෞඛ්‍ය බරදාරීන් ඒ වගේම වෛරස් රෝග විශේෂඥයින් මුල් කරගත්ත උපාය මාර්ගයක් රටට ප්‍රකාශ කරන්න. අපේ සහයෝගය ලැබෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න. විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන්න. රෝගය පැතිරීම වැළැක්වීමට ඒ වගේම රෝගීන්ගේ හඳුනා ගැනීමේ පරේෂණ සිදු කිරීමට ඒ වගේම රෝගී සත්කාරය සඳහා ඒ වගේම සෙසු සෞඛ්‍ය සේවා කළමනාකරණය සඳහා අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් යටතේ කරුණාකරලා විධිමත් නීතිමය පියවර ගන්න. ජනතාවට දෙසන බණ වැඩි බණ වෙනවා. ඒවා බලය ධනය තියෙන අයට ක්‍රියාත්මක නොවන තත්වයන් තුල. ඒ නිසා මේ සම්බන්ධයෙන් නව දැක්මක් අවශ්‍යයි. ඒ වගේම බිඳ වැටෙන ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා නව ආර්ථික කළමනාකරණ ක්‍රියාවලියක් රටට අවශ්‍ය කරලා තියෙනවා. ඉතින් මේක අපි සමගි ජන බලවේගය හැටියට අපි මේක අවධාරණය කරනවා. මේ සතවර්ෂයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇතිවෙච්ච දරුණුම අභියෝගය බලගතුම අභියෝගය ජයගන්න උපාය මාර්ගයක් නැති දැක්මක් නැති තත්වයක් එක්ක අද අපිට කටයුතු කරන්න වෙලා තියෙනවා. ඒක නිසාම අද මේ සියලු කටයුතු ආරක්ෂක අංශවලට පැවරීම නිසා ආරක්ෂක අංශවලට ඇතම් කටයුතු සඳහා දක්ෂතාවයක් තියෙනවා. ඒගොල්ලෝ ඇඳිරි නීතිය වැනි දේවල් ක්‍රියාත්මක කිරීමේදී දක්ෂතාවය පෙන්වලා තියෙනවා. නමුත් රෝග මර්ධනය සඳහා යොදාගත යුතු වන්නේ ඒ පිළිබඳ විශේෂඥතාවයේ තියෙන සෞඛ්‍ය අංශ. ඒකේ ප්‍රධානම සොල්දාදුව වෙන්න ඕනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඒ වගේම හෙද කාර්ය මණ්ඩල, ඒ වගේම වෛද්‍ය කාර්ය මණ්ඩල, ඒ වගේම රෝහල් වල උපකරණ හා අනිකුත් දේවල් වැඩි දියුණු කිරීම. මේ කිසිවක් නොකොට මේ සියල්ලම අර කාර්යසාධන බලකායකට ලබා දීලා සෞඛ්‍ය අමාත්‍යාංශ කරගත්තා. අපේ රට මේ දශලක්ෂයකට කොවිඩ් පරීක්ෂණ කරපු ප්‍රතිශතය ගත්තම අපේ රට පළවෙනි 100 දෙනා අතරේවත් නැහැ. පළවෙනි 100 දෙනා අතරේවත් නැහැ. ඒ නිසා අපේ රට ඒ අතින් ඉතාම දුර්වල තත්වයක ඉන්නේ. අපි නැවතත් ආණ්ඩුවට අවධාරණය කරනවා. මැතිවරණ දිනන්න සහරා මේ කොවිඩ් වසංගතය මර්ධනය වෙන්නේ නැහැ. විද්‍යාත්මක ක්‍රමවේදයකට මාර්ගෝපදේශයන් හා නායකත්වය දීම තුලින් පමණමයි මේ සිදු කරන්න පුළුවන්. ඒ සඳහා මේ සෞඛ්‍යකාර මණ්ඩල වලට ඉඩ දෙන්න ආෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කෙනෙක් පත් කරලා විධිමත් වුන්ට බලය දීලා ඒ කටයුත්ත කරන්න අපේ සහයෝගයත් ඒ සඳහා ලැබෙන බව අපි ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. අපි දැන් අපේ මයන්ත දිසානායක මැතිතුමා සිල්දානම සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපේ පාටලි චම්පික රණවක හැමතුමා. මම ඉතා ගෞරව කරන මම ආදරය කරන මම හිතන්නේ දීර්ඝ දේශපාලන ගමනක් යන්න පුළුවන් ජාතික නායකත්වයට යන්න පුළුවන් නායකයෙක් කෙනෙක් මම මේ අවස්ථාවේදී සලහන් කරනවා. අද විශේෂයෙන්ම කොරෝනා වසංගතය දිහා බලනකොට අපි අහන ප්‍රශ්නයක් තමයි ඇයි ආණ්ඩුව මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා බ්‍රෑන්ඩික්ස් ආයතනය සහ අනිකුත් ආයතන මගින් මේ ලංකාවට මේ කොරෝනා උදුරුව නැවතොරක් පැතිරීම පිළිබඳව අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් පවත්වලා ඒ පිළිබඳ ඇත්ත තත්ත්වය මොකද්ද කියන එක ලංකාවේ අනිත් ජනතාවට දැනගන්න ඒ පරීක්ෂණය පවත්වලා එලි කරන්න කියන එක ඉල්ලීම අපි මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම තමයි අපිට බායනක දෙයක් තමයි මේ සතිය තුල ඇමරිකාවේ විදේශ ඇමති තුමා පැවිදෙනවා. ඒ හරහා MCC ගිවිසුම පිළිබඳව ආණ්ඩුව සාකච්ඡා කරනවා. ආණ්ඩුව සාකච්ඡා කළා අපි දැනගන්න කැමති මේ රටේ ජනතාවට හෙළි කරන්න ඕනේ පාටලි ඇමතිතුමා ප්‍රකාශ කළ පරිදි මැතිවරණට ඉස්සෙල්ලා නම් MCC ගිවිසුම ඉරලා විසික් කරනවා කිව්ව ආණ්ඩුව දැන් ප්‍රකාශ ඒ ඡන්දයෙන් පස්සේ කිව්වා 70ක් හොඳයි කියපු ආණ්ඩුව අපි අහන්න කැමතියි දැන් MCC ගිවිසුම පිළිබඳව ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක අපි මේ අවස්ථාවේදී අහන්න ඕනේ. ඒ වගේම තමයි අද ලංකාවේ ආර්ථිකය දිහා බලනකොට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පිළිබඳව අද ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයක් හැටියට බිලියන ගණනක් පාඩු ලබන ආයතනයක්. විශේෂයෙන්ම බිලියන 47ක පාඩුවක් ලබන ආයතනයක් බවට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පත් වෙලා තියෙනවා. වත්කම් හා බැරකම් දිහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් දිහා බලනකොට බිලියන 211කට වැඩි ප්‍රමාණයක් වත්කම් වලට වැඩිය පාඩුවක් ලබන ආයතනයක් බවට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පත් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අපි අහනවා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පමණක් නෙවෙයි ලංකාවේ අනිකුත් රාජ්‍ය ආයතන පිළිබඳව රජය ගන්න ස්ථාවරත්වය මොකද්ද? ඒ ආයතන දියුණු කිරීමේ වැඩසටහන මොකද්ද? ඒ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් තියනවාද කියන එක මේ අවස්ථාවේදී අපි අහන්න ඕනේ ආණ්ඩුවෙන්. ඒ වගේම තමයි මම දැක්කා පුවත්පත්වල රජයේ බලාපොරොත්තු වෙන අලුත් බලාගාරයක් හදන්න. ඒ පිළිබඳව කැබිනට් පත්‍රයක් මේ සතියේ ඩල සලහා පෙරමුණුකරු ඇමතිතුමා ආර්ථික සහ විදුලි බලය පිළිබඳව තියෙන ප්‍රතිපත්තිය මොකද්ද? ඒ පිළිබඳව ගන්න වැඩසටහන මොකද්ද? ඇයි මේ හදිසියේ අලුත් බලාගාරයක් හදන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ කියන එක. ඒ වගේම තමයි ජීවන වියදම. ආණ්ඩුව පොරොන්දු වුණා බීලුණු ඒ වගේම පොල්, පරිප්පු, සීනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආණ්ඩුව පොරොන්දු වුණා සාධාරණ මිලකට ලබා දෙනවා කියන පිළිබඳව. හැබැයි අද බැලුවොත් පොල් ගෙඩියක් රුපියල් 100කටවත් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බීලුම්නු රුපියල් 280කට වැඩි ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා මාකට් එකේ. ඉතින් මේ පිළිබඳව හරි වැඩපිළිවෙලක් ලබා දීලා ආණ්ඩුව කටයුතු කරන්න. දැන් ආණ්ඩුවට නිදහසට කාරණා 20ක් කියන දෙයක් නැහැ. 20 වෙනි සංශෝධනයත් දැන් සම්මත වෙලා අපිට ආරංචි වෙනවා ආණ්ඩුව කල්පනා කරනවා කියලා කැබිනට් සංශෝධනයක් කරන්න. ඒ පිළිබඳව අපි මේ සතිය තුල හෝ වෙන සතියේ දැනුම් දෙන්නම් තමුන්නාංශ මොකද ඇතුලේ මොකද වෙන්නේ කියලා. ලොකු ආරවුලකට අනිවාර්යයෙන්ම ආණ්ඩුව පත් වෙනවා. අපි ආණ්ඩුවෙන් වගකිය යුතු විපක්ෂයක් හැටියට ඉල්ලා සිටින්නේ අනිවාර්යයෙන්ම ඇත්ත එලි කරලා कोरोना वसांगतයට හරි වැඩසටහනක් මේ රටේ ජනතාව ආරක්ෂා කරන වැඩසටහනක් කරන්න කියලා. ඒ වගේම තමයි අපි ප්‍රශ්න කරනවා කොවිඩ් ෆන්ඩ් එකක් කියලා ආරම්භ කරා. ඒ කොවිඩ් ෆන්ඩ් එකට මොකද උනේ? කොච්චර සල්ලි තියනවද කොවිඩ් ෆන්ඩ් එකේ? ඒ දත්ත ඒ තොරතුරු රටේ ජනතාවට සහ පාර්ලිමේන්තුවට ලබා දෙන්න. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා रुपयाल 5000 दीमनाव एंद्री नीति दापु सीलुम एंद्री नीति दापु सीलुम प्रदेश अनिवार्यम ए रुपयाल 5000 दीमनाव दुप्पत जनता लबादेंड एवगेम तमई ब्रांडिक्स आयतने पिलिबंधव परीक्षण कल्ला अनिवार्यम ए वरदहरू अंट दडुवन दीला एगुलांगे मुदल आयकर आगेन लंकावट कल्ला थिन हानि पिलिबंधव मुदल आयकर आगे न दडुवन देने की है न पाइंडता मैं इल्ली मतलब आप ये व्यवस्था अधिक करानी है ना बहुमत स्तुति प्रश्न वाले तो मांग इधर देना पे न तो राख पार्टी हम तुम्हारे मुलाकात लेने की लाभ ताऊस मनारे पहले करी मत तीनों ना कहाँ प्रश्न अतवशेम विश्वनी व्यवस्था संशोधने मगिंग आंडुव विशेष में जानाधिपतिमा तमांग अतट व्यवस्था दाय के बाले अधिकरणे बाले विधायक के बाले कैटिकरगत ये तुम्हा ऐसा था कि तुम्हारे वैड करान बाले हो नहीं किया दाएंगे थिंग तुम्हा वैड करला पेन्ना ही के ला भी बाला आप रोत्तु ना पशुगिये तुम्हारे दाएं वसरक पमन पीरेन ने नो तुम्हारे दूर काले तुला एक आले तुलना अभी मुकुट वैडक देखेने प्रधान व्यापृति सियालम अवलंगु की रीम मिसाक वालंगु एक का प्रधान व्यापृति एक का सिद्ध करना नंग आरंभ करना नंग वैड करना नंग अभी देखेने कैसे नमुत मैं विश्वनी संशोधने हरहा मैं राज्य मैं आंडुआ मैं पालक पाक्षे बाले ट पात्ती में संधा राटतुला गोड़ना गपु दवंत मित्यावन की पैक्ति बुना पालवेनी एक तमाई महाबैंकु अंचा वगैरह नागपु मित्या अर्जुन महेंद्रन विशिहत्र पैंग खानेंग ऐसे गने नवाई के पु मित्या अदा ये अर्जुन महेंद्रन अर्जुन एलोसियस ला खानेंग ऐसे गने नवातिया ताप्पर पहकत अत्तरंगुए रंधोगंड मैं आंडू टे हकियावक ले बिलने मामा बहुमा पहदली वके ना मैं राजपक्षोरु बाले इनकांग अर्जुन महेंद्रन टे किसी में विधिया कर नीतिया क्रियात्मक वे निर्णय किया මේක රටට කරපු බරපතලම භානකම දේශපාලන වංචාව. අපේ පාලනය කරත්තේ අපි ස්ථිරවම මේ මහ බැංකු වංචාව අජුන් මහෙන්ද්‍රන්ගේ වංචාව විතරක් නෙවෙයි 2015 2008 ඉඳන් සිදු කරන ලද සියලුම වංචා දූෂිතයන්ට ඒ දඬුවම ලබා දෙනවා. ඊළඟට සහරාන් පිටිපස්සේ ඉන්නවයි කියපු ගෝඩ්ෆාදර්ලා. සහරාන් පිටිපස්සේ අහවල්ලු ඉන්නවා. අහවල් දේශපාලන නායකයෝ ඉන්නවා. අහවල් ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ කටයුතු කරන්නේ මෙහෙමයි අරමයි කිය කිය මේ රටවත් බියවද්දපු බියවැද්දෙවිල්ල වෛද්‍ය ශාපි ඒ වගේම හිස්බුල්ලාගේ නැගෙනහිර විශ්වවිද්‍යාලය මේ කාරණා පිළිබඳව රටේ සමාජයේ ලේ කුපිත වෙනකන් මිනිසුන්ගේ හිත්වල බය ඇති වෙනකන් කරගෙන ගිය වංචාව. දැන් ඒකට පැහැදිලි පිළිතුරක් අපේ කතෝලික ප්‍රජාවගේ නායකයා වෙච්ච කාඩිනල් වහන්සේ ප්‍රකාශ කරලා තිබුණා. මේක තවත් දේශපාලන ඩීල් එකක් වුණා කියන එක. ඇත්තට මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ये मियागिया ये पिरिस वाला लेमती ये मालाकंदम मती बालेट पाते चे पिरिस अदर ये अपराध कार्यांगे सहाय किंग वेलाती नो एको एहमा गॉडफादर ला इंदला ने मैं आंडू पालक पक्षे बुरुअक्कला दीनी एहमन अत्तंगे गॉडफादर ला दंग ये साकुआ टे बैठीला मैं आंडू वे देखें एकाई वेन्ने पुलो ते ये देखें म आंडू जनता वातर आपके इत्तीर पाते लाती इलांगटे मैं एमसीसी की उसमें ලොකුවට කතා කරේ. මයික් පොම්පියෝ ගැන උපවාස කරා. සමහර වෘත්තීය සමිති වැඩ වර්ජන කළා. මම අපේ මයන්ත දිසානායක මැතිතුමා කියපු දේ වැඩිමනත් වශයෙන් කියනවා. පොම්පියෝ එන්නේ මේ MCC ගිවිසුම නමින් හෝ නොනමින් අස්සම් කරන්න විතරක් නෙවෙයි. සෝපා නමින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 2007 දී ගෙනාපු ඒ අක්සා ගිවිසුමේ ඊළඟ පියවර වෙච්ච සෝපා ගිවිසුමත් මේ ආණ්ඩුව ලවා අත්සන් කරවන්න කියලා. දිත්ත පුරවැසි භාවය ගැන යටිගිරියෙන් කෑ ගගහ මේ රටේ ජාතිකවාදී බලවේග කුලප්පු කරගත්ත පිරිස් අද පොම්පියෝ එනකොට දැන් හොයාගන්නත් නැහැ. පොම්පියෝ එනකොට හොයාගන්නත් නැහැ. එතකොට අද MCC විතරක් නෙවෙයි මේක හරහා මේ සෝපා ගිවිසුම හරහා යැංකි බලවේග වලට මේ ඉන්දියානු සාගර කලාපයේ තනක් ඇති කර දීම සඳහා ආණ්ඩුව ක්‍රියා කරගෙන යනවා. මේක භයානක ක්‍රියාවලියක්. මොකද අද පැහැදිලි සීතල යුද්ධයක් දැන්ටමත් පවතිනවා. බලකඳවුරු දෙකක් දෙපැත්තේ ඇති වෙලා තියෙනවා. එක පැත්තකින් ඇමරිකා එක්සත් ජනපදයේ ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව, අනිත් පැත්තෙන් චීනය, රුසියාව, පාකිස්තානය හා ඉරානය. ඒතර මේ බලකඳවුරු වලට අපි අහු වුණොත්, මේ ගැටුමට අපි අහු වුණොත් අර 1980 ගණන් වල ජාවර්ධන පාලනයට වෙච්ච දේ අපේ රට සිද්ධ වෙනවා. දැන් රාජපක්ෂවරු අපිව නැවතත් මේ ලෝක බලවතුන්ගේ මේ ගැටුමට මැදි කරන්නයි යන්නේ. අපි බොහොම පැහැදිලිව අහනවා ජනාධිපතිතුමාගෙන්. අපිට ඔය වෙනත් අය තැන් තැන් වල උඩ පැන පැන කරන දේශපාලන දේශප්‍රේමී කතාවලින් නා වැඩක් නැහැ. ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි පුළුවන් නම් කියන්න අපි MCC අත්සන් කරන්නේ නැහැ නමින් හෝ නොනමින්. ඒකෙන් අපි සම්පූර්ණයෙන් ඉවත් වෙනවා කියලා. ඒ වගේම අපි කියනවා ඒක කිරීමේ වගකීමක් තියෙනවා අර ආණ්ඩුව බලයට පත් කිරීම අවස්ථාවේ ඒ සඳහා ක්‍රියා කරපු බලවේගවලට. ඉතින් විශ්ව සම්මත කළාට වැඩක් නැහැ. ඒ සමාජ බලවේගය ආණ්ඩුවට අහිමි වුණා. ඒ රජය බලයට පත් කරන්න අනුරාගීව කටයුතු කරපු ඒ ජාතිකවාදී බලවේගය ආණ්ඩුවට අහිමි වෙලා අද ආණ්ඩුවට බැන බැන යනවා. ඒක තමයි අපි ලැබපු දවැන්තම දේශපාලන ජයග්‍රහණය. මොකද අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වේදිකාවේ ඉඳන් කොච්චර කිව්වත් මේ ගෙනියන්නේ වංචාවක් කියලා, ජාතියට කරන්නේ මේ වංචාවක්, ශාසනයට කරන්නේ මේ වංචාවක් කියලා මහජනයා අපිව පිළිගත්තේ නැහැ. අපි ඒ තීන්දුවට හිස නමනවා. දැන් ඒ බලවේගවල මුයෙන්ම, ඒ බලවේගවල ප්‍රචාරක යන්ත්‍රවලින්ම දැන් ඒක කියවෙමින් තියෙනවා. ඒ නිසා 20 වෙනි සංශෝධනයෙන් අපි ලබාගත් ලොකුම ජයග්‍රහණය තමයි රාජපක්ෂවරුන්ගේ නියම දේශප්‍රේමයත්, නියම ශාසනාලයත් එලිදරව් වෙලා තමන් මහා රැවටීමකට 2019 නොවැම්බර් මාසයේ ඒ පවත්වපු මැතිවරණයේදී හසු වෙච්ච බව මේ රටේ පොදු උගත් සිංහල ජනතාවට අවබෝධ වීම අපි හිතනවා ඒක අපි ලබාගත් ලොකුම දේශපාලන ජයග්‍රහණයක්. පාර්ලිමේන්තුවේ 3න් 2 අපිට ඔවුන් ලබාගත්ත විදිය. පොම්පියෝ සම්බන්ධයෙන් නෙමෙයි, බ්‍රැන්ඩ්‍රික්ස් එක සම්බන්ධයෙන් ක්‍රාම ක්‍රියාමාර්ගයක් ගන්න බැරුණානේ. මේ රටට එන කවර තරාතිරමක පුජ්‍යලයක් වුණත් මයික් පොම්පියෝ වේවා වෙන කවුරු හෝ වේවා ඒ නිශ්චිත නිරෝධායන ක්‍රියාවලිය මත තමයි එන්න ඕන. ඔවුන් රාජතාන්ත්‍රිකයන් බව ඇත්ත, ඔවුන් ලෝකේ බලවත්ම රටේ නියෝජිතයන් බව ඇත්ත. නමුත් රටේ ඔවුන් සමග එන සහායකයින් ගැන වග කියන්න බෑ. අනිත් එක මිලිටරි ගුවන්යාන ලංකාවට ඇතුල් වීම ගැන බෙරිහන් දීපු ජාතික බලවේගයයි වල නම විකුණන් කහු පිරිස් දැන් මොකෝ කියන්නේ? අපි අහන්නේ ඒකයි. දැන් මොකෝ කියන්නේ? කළු කොඩි උස්සනවද? එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය ඉස්සරහට යනවද? අපි මයික් පොම්පියෝ පැමිණීම හොන පැමිණීම අපිට එච්චර වැදගත් කාරණයක් නෙවෙයි. ඒ වැදගත් කාරණේ ඔහු ගෙනේන පණිවිඩය. ඔහු ගෙනේන පණිවිඩය ඔහු බොහොම විවෘතවම කිව්වා. ඉන්දියාවට පැමිණීමට පෙර මෙහි ලංකාවට එන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ ආරක්ෂක ලේකම්වරයා ඉන්දියාවට ආවා. පොම්පියෝ සමග පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා. ඔවුන් ඉතා පැහැදිලිව කිව්වා ඉන්දියන් සාගරේ චීනයේ හා රුසියාවේ ව්‍යාප්තිය වැළැක්වීමටයි අපි එන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකාව සූදානම් විය යුතුයි අපිත් එක්ක එකට කටයුතු කරන්න. එහෙනම් ඒක එහෙම නැහැ. අපි එහෙම ව්‍යාප්තියකට කොටස්කරුවෝ නෙවෙයි. අපි නොබැඳි ප්‍රතිපත්තියක ඉන්නේ කියලාවත් කියන්න කොන්දා මේ දේශමාමකයි කියන ආණ්ඩුවට තියෙනවද? අපේ සමගි ජන බලවේගයේ අපි කිසිම විදියකට මේ පාර්ශවයන් ගන්නෙ නැහැ. මේ එක බලගතු පාර්ශවයකටවත් ඒ බලගතු පාර්ශවයක රණබිමක් බවට, දඩබිමක් බවට ලංකාව පත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි නොබැඳි ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක ඉන්නේ. අපි එක්සත් ජනපදයට අපි බොරු දේශමාමක සටන් පාඩවල එක්සත් ජනපදයට කෑ ගහන්නෙත් නැහැ. ඒ වගේම චීනයට කෑ ගහන්නෙත් නැහැ. හැබැයි ඒ දෙපරිස අතර පවතින රාජ්‍යතාන්ත්‍රික වාණිජ්‍ය වෙළඳ යුද්ධයේ දඩබිමක් බවට ශ්‍රී ලංකාව නම් පත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපේ දේශමාමකත්වයේ වෙනස ඒකයි. मेमයි ඒක ආණ්ඩුව කියන්න ඕනේ. ආණ්ඩුව අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජනාධිපතිවරණයේ වෙලාවේ ආණ්ඩුව උසි ගන්නලා ඇතැම් අය උපවාස කළා ඇමරිකාවට. ඇමරිකන් හමුදා ගොඩ බැහැලා යනවයි කියලා ඇතැම් බලගතු වෘත්තීය සමිති කිව්වා. ඇතැම් ආචාර්ය මහාචාර්යවරු කිව්වා. ඇතැම් දේශපාලන නායකයෝ කිව්වා. දැන් මේ දේශපාලන නායකයෝ සමහරු කැබිනට් ඇමතිවරු, සමහරු රාජ්‍ය ඇමතිවරු, සමහරු ආණ්ඩුකාරවරු. ඒකට ඒ අය දැන් කියන්න ඕනේ මේ විදියට අපිට බලපෑම් කරන්න එක්සත් ජනපදයේ එනකොට ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රතිචාරය මොකක්ද නැද්ද කියන එක ගැන දැන් කියන්න වගකීමක් ඒගොල්ලන්ට තියෙනවා. මොකද ඒගොල්ලෝ මේ බලයටපත් උනේම ඔය ඇමරිකන් අධිරාජ්‍යවාදයේ මයිල් ගහකටවත් ලංකාවකට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියන පදනමෙන් දේශානුරාගයේ අවසර. දැන් ඒගොල්ලෝ ජනතාවට පිළිතුරු දෙන්න ඕන. අපි බොහොම පැහැදිලිව කියනවා MCC ගිවිසුම ගැන අපිට විවේචනයක් තියෙනවා. MCC ගිවිසුමයි සෝපායි එකට පවත්වගෙන මේ රට දඩබිමක් කරන්න, යුද බලකොටුවක් කරන්න ඉන්දියන් සාගරේ වෙනත් බලගතු රාජ්‍යයන් එක්ක හැප්පෙන්න නම් සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්තියේ කිසිදු ඉඩක් නැහැ. ඒ බව අපි ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිපත්තියත් මහමැතිවරණයේදීත් අපි බොහෝම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. मेमයි 2011 උනේත් ඕක. 2011 දී එවකට එක්සත් ජාතික පක්ෂයේ 60 දෙනෙක් හිටියා. ඒක 44ට අඩු වෙනකන් 16 දෙනෙක් මුස්ලිම් කොංග්‍රසයේ තවත් පක්ෂවල අය ආණ්ඩුවට එකතු වුණා. ඒ වගේම එදා අපිට පොරොන්දු වුණා පියවර 3කින් විවස්ථාව වෙනස් කරනවා කියලා. අපි මේ 18 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපති ධූරය වෙනස් කරන්නත්, පළාත් සභා ක්‍රමය වෙනස් කරන්නත් අපිට පොරොන්දු වුණා. හැබැයි ඒ කිසිවක් සිද්ධ වුණේ නැහැ. මම ආද කියනවා අවුරුද්දකින් නව විවස්ථාවක් ගේනවයි කියන එක තවත් පට්ටපල් බොරුවක්. පට්ටපල් බොරුවක්. හරියටම අපි බලමු 2021 ඔය මේ ඔක්තෝබර් මාසේ 22 වෙනිදාට වෙනකොට ගෙනෙයිද රාජපක්ෂවරු නව විවස්ථාවක් දිත්වපුරයේ ස්වභාවය එහෙම අවශ්‍ය කළා කියලා අපි බලමු. පට්ටපල් බොරුවක් ජනතාවට කරමු. ඒක නැවත සිදු වෙන්නේ නැහැ. ඒක ඉතාමත්ම පැහැදිලි. ඒක මේ රටේ ජනතාව අවබෝධ කරගත යුතුයි. ඒ නිසා ඇතැම් අය ඇවිල්ලා අවුරුද්දකින් නව විවස්ථා එනවා. හෘදයාංගම විදියට, සංවේදී විදියට ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා අපි කන් දුන්නා කියන ඒ වංචනිකයින්ට නම් නැවත ලංකාවේ දේශපාලනයේ ජාතිමාමක පිරිස් රවටන්න අපි ඉඩ තබන්නේ නැහැ. ඒක ඒ අයගෙන් අහන්න. ඒගොල්ලන්ගේ දේශපාලන භාවිතාවෙන් අහන්න. 2011 දීත් ඔය විදිහටම තමයි ආවේ. මම විතරයි ඉවත් වෙලා ගිහිල්ලා රාජපක්ෂලාට එරෙහිව සටන තෝරගත්තේ අපිට කර වංචාවට. 2011 තෝකම තමයි කරේ. ඒ වගේම සමගි ජන බලවේගයේ මැතිවරණයේ අපේ ජනතාවගේ ඡන්දේ. ඒ ජනතාවගේ ඡන්දේ පාවිච්චි කරලා පාර්ලිමේන්තු ගිහිල්ලා. ඒ ජනතාවගේ අපේක්ෂාවන්, අභිලාෂයන්ට රැහැනිව ගිය සියලුම දෙනා සම්බන්ධයෙන් අපි දැඩිව විනය ක්‍රියාමාර්ග ගන්නවා. දේශපාලන ඩීල්කාරයින්ට සමගි ජන බලවේගයේ ඉඩක් නැහැ. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕන. අපට ලැබුණු ඒ ජනවරමේ පාඩම ඒකයි. මේක අර පැරණි එක්සත් ජාතික පක්ෂයේ ඒ අපේ පැවතිච්ච ඒ අහපාලන ආණ්ඩුවේ පැවතුණා වගේ ඩීල් දේශපාලන ධාරාවේ කාර්යයක් වෙන්න නම් අපි ඉඩ තබන්නේ නැහැ. මෙමයි මන්ත්‍රීවරුන්ගේ හිස්ගෙඩි ගාන අඩුවීම අපට ප්‍රශ්නයක් තමයි පාර්ලිමේන්තුවේ. නමුත් මේ ලබාගත් සමාජයේ ලබාගත් දැවැන්ත දේශපාලන ජයග්‍රහණය. ඒ කියන්නේ රාජපක්ෂවරුන්ගේ ව්‍යාජ දේශමාමකත්වයේ ශාසනාලත්වයේ හෙළිදරව් වීම අපි ලබාගත් දැවැන්ත සමාජ දේශපාලන ජයග්‍රහණය. ඒ සමාජ දේශපාලන ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න පුළුවන් නිර්භය රාජපක්ෂවරුන්ගේ මර්ධනයට මුහුණ දෙන්න පුළුවන් පිරිස් එක්ක අපි ඉදිරි ගමන යනවා. බය වෙන අය ඉන්නවනම්, යට වෙන අය ඉන්නවනම්, මුදලට යට වෙන අය ඉන්නවනම් එහෙම වෙච්චාවේ. ඉදිරියට යන අය ඉදිරියට යයි. ඒ අලුත් සමාජ බලවේගත් එක්ක අපි ඉදිරි ගමන යනවා. අද සිංහල ආණ්ඩුවකෝ අද තමුන්වන්සලා පෙන්වන්න අපිට සිංහල ආණ්ඩුව කියන දේ කොහෙද තියෙන්නේ? ඒගොල්ලන් හදුවා සිංහල ආණ්ඩුවක් හදනවා කියලා කිව්වා. අද කො සිංහල ආණ්ඩුව? දැන් මම මෙමයි එතුමියට කිසිම අයිතියක් නැහැ. මොකද අපිට 28 ලක්ෂයක් ඡන්දය දුන්නයි. 28 ලක්ෂයෙන් ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ධුරයක් ලබා ගන්න 4 ලක්ෂයකගේ ඡන්දේ පාවිච්චි වුණා. 4 ලක්ෂයකගේ ඡන්දයෙන් තමයි එතුමිය නියෝජනය වුණේ. එතුමියට කිසිම අයිතියක් නැහැ එහෙම කරන්න. එතුමිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග මහතාත්, අපේ පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුන් වණ්ඩාර මහතාත් අපේ කණ්ඩායමට පොරොන්දු වෙලා තියෙනවා. ඒ ක්‍රියාත්මක කරන්න අපි කැප වෙනවා. මම ඒකට උත්තරයක් දෙන්න යන්නේ නැහැ. මොකද මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. මේ රටේ ජනතාව දන්නවා අපි කවුද කියන එක. මගේ ශ්‍රේෂ්ඨ පියා ගාමිසනායක මැතිතුමාගේ අඩිපාරේ ගමන් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා කියන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ඒ ශ්‍රේෂ්ඨ පියාගේ පුතා. එතුමත් එක්ක මේ දේශපාලන ගමන යන්නයි මම සූදානම් වෙලා ඉන්නේ. මේ වගේ නායකයෙක් අපිත් එක්ක ඉන්නකොට අපි මොකද අනිත් මේ ජනතාව රවට්ටන ජනතාවට බොරු කියන දූෂිත නායකයන් අපි මොකටද දේශපාලන ගමනක් යන්නේ කියන ප්‍රශ්න බං අහන්න ඕනේ. හරිනේ. ඒ වගේම තව එක දෙයක් මම කියන්න ඕනේ මේ තමුන්නාන්සලා අහන්න ඕන ප්‍රශ්නයක් තමයි. ඇයි බ්‍රෑන්ඩික්ස් ආයතනය ඇතුළු අනිත් ආයතන මේ රජයේ දේශපාලකයෝ නායකයන් කියන කට්ටිය ඇයි ආරක්ෂා කරන්නේ කියන ප්‍රශ්නේ තමුන්නාන්සලා අහන්න ඕනේ. හරි. කොහොමද සුදී? මල්ලි වයියා නෝ මේ අරගෙන කරනවා.